බ මධහනා කයිටයෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බ්ඩාර ප්‍රථමින් අවධානය පුවත් සිරස් තල වෙත කොරෝනා රෝගීන් ගණන අසූ හයක් වෙද්දී නිරෝධහයනයට මධ්‍යස්ථාන හතලිස් පහක් රෝහල් දහ අටක කොරෝනා ගැන සැක දෙසය විසිත දෙනෙක්. ඇදිරි ීතිය ඉවත් කළේ පත්‍යවශ්‍ය බහන්්ඩ මිලදීගන්න උපදෙස් පිළිපදින්න පොලිසියෙන් ඉල්ලීමක්. කොළම ගම්පහා පුත්තලම යාපනය ඇදිරිී නීතිය එලෙසමයි සෙසු ප්‍රදේශ වන ඉවත් කළ ඇදිරනීතිය යළී පස්වරුද්දකේ සිට. ගෙවීගිය පෑවිසි හතරට ඉතාලියෙන් තවත් කොරෝනාමරණ හයසිය පනස් එකක් ඉතාලිය බේරාගන්න ගියවබාවෙන් වෛ්‍යවරුන් මෙිරට කොරුණා රගීන් සංඛ්‍යාව අසූ හයක් දක්වා ඉහළ අ්දී නිරෝධහයින මධ්‍යස්ථාන සංඛ්‍යාවද හතලිස් පහක් දක්වා වැඩි කරතිබෙනවා. රෝගීන් දෙදෙනෙකු තවමත් පසුවන්නේ දැඩිසත්කාර ඒකකෙයි රෝහල් දහටක සැක සහිත රෝගීන් දෙසේ විසි දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවනවා කොරෝුණා වෛරසේ පැතිරියාවම වැලැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලු පියවර මේවැනි විට ගෙනතිබෙනවා. ඇදිනීතිය පැනවූයේද යනුවයි. අලුතින් හමූ රෝගින් හතර දෙනා වාර්තාාව ඇත්තේ කළතරමහරුහලින්. රෝගේ බෝවීම හා වැලඳීම වැලක්වීම සඳහා, නිරෝධායන මධ්‍යස්ථනවල කටයුතුද සාර්ථකව සිදුකිරමින් පවතිනවා. ඒ යුදහමුදාවේ මලිකත්වෙන්. විශේෂෙන්ම වයූ විෘ්ධ අයවරුන්ගේෙන් තාමත් කාරුණෙගෙල්ලා සිත්නෝ ඉදිරි දිනක් ඒ පේදිී නිවශවලට වෙලා හැකිතාක් දුරට මෙසේ නිරෝධාන ලක්බන්න කියලා තව දුරට මේ නිර්වාධාන හැදිරිීත්‍ය තුළක්දී දක්ක, නිරෝධාන වූ ආකාරයටම තව දුරටත් එ ආකාය भी ඉන්න කිය තමයි මහජනතාවගේෙන් ඉල්ලා සිටුල්ලබන්නේ කරුණ ෛර සාධයන් සඳහා IDH් රෝහලේ අලුතින් ඉදිකරන කොටසේ කටයුතු දින දයක් තුළ අවසන් කරන බව ගුවන් හමුදාව පවසනවා. ට IDH එක අඩියේ රෝහල්වාට දෙකක් අපි ඉදිකිරීමෙන් පවති නස ලංකා ගුවන් හමුදා පතිතුමාගේ රජු අධික්ෂණ යට තේද්‍රවා මේක කරන්න මේ තාවකාලික අංගසම්පූර්ණ ගොඩ නැගිලි දෙකක්. ඒ යන රෝගීන් ්‍රඳහා නේවාසිකව. මේ රෝගීන් පහළවත් දාසයක්ත් අ කර ප්‍රමාණයක් ප්‍රතිකාර කරන්න පුළුවන්වාටටු සංකින්න්න දෙකක්ස් තමයි හදන්නේ තමයි මේ ර චීනයට වූහන් වල හැදුව වගේ මේකෙත් වෛද්‍යවරයාටයි ලෙඩාටයි ඒදු අවශ්‍ය දුරස්තභාව ප්‍රදවාගනඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවංවිජයට සියල්ල ්‍රහස්කක් සහිතව අංග සම්පූර්ණෝ අපි මේක ඉදි කරවා නමුත් අපි පැය විචි හතරම වැඩකල්ලා අපිේ දවස්ත හැතුළෙස තිමසරන්න දැන්ට තැලසුම් කර තියෙනවා රෝනාෛරසි දින පහක් ඇතුළත පුද්ගලන් දෙදෙනකුටත් දින තිහක් ඇතුළත පුද්ගලයි පන්සියකටත් පතරියහැකි බව සෞඛ්‍යංශ්‍ර පවසනවා ස්යන් නිරෝධයනයේ සයට පනහක් පිපඳීම තුළින් දින තිහකට පැතිරෙන සංඛාව පහළව දක්වා අඩුකරගත හැකි බවයි විශෂන වෛද්‍යය අනුරුද්ධ පාදනය මහතා පෙන්වා දෙන්නේ මහජනතාව තේරුම් ගන්න ටවශ්‍යයි මේ ඇදිරිනීතිය පනවල තියෙන්නේ අප තුළ ස්ෑංවිනියක් ඇතිකරගන්න මේ රෝගෙන් මියගී අයට මැරෙන මොහොතෙදී තමන්ගේ මිනිිරිේ කතා කරන්නවත් අවස්ථාව ලැබිලා නැති තනිව මැරෙන්ද වෙන ඊට පස්සේ මරණයටටි අවමංගල උත්සවයක් පවත්වඩ හෝ ඒ ප්‍රදර්ශනයක් හෝ කිරීම අහෝසි වෙලා තියෙන රාජ්‍ය විය්හයකින්ිහිල්ලා මේ බුමදාන කටයුතු හෝ ඒ අවශ්‍ය අනිෙකුත් කටයුතු සම්පූර්ණයම සුද්ධ කරන කිසිදු කෙනෙක්කේ නෑදෑ අයගේ සහභාගිත්ය නැති තමත්ම අවාසනාවන්ත ලෙස මරණය භුක්තිවිමින්ද අවස්ථාව ලැබෙන සත්වයක් මේක තියන්නේ පරතුර රෝගය හැදුනොත් අප අපේ ප්‍රතිකාර සේවාන්සවලට ඒ පුද්ගල ඇතුළට ගන්න මේරෝගේ බරපතලකම අපි දකින්නේ විශේෂයම මරණණුපාතය පැත්තට වඩ පැතිරීම සම්බන්නට ගෙදක කොට වෙලා ඉන්නේ බලාපොරොත්තුන්න කවදාව ගූලිය කරනය සම්ූර්ණ නි පත් හෙල්ල තිෙන සම්බාධක වවැලතියනවා රට විරක්නේ තමන්ගේ ෙට සම්බාධ වැරලතින ොහොතක් කියලි ගමකක් මේේ දුම් බඩිපානය කරන්න එපා පහැදිලියම දත්ත දිරි පත් කල තිබා මරණ සංඛ්‍යාව සම්පූර්ණයම පැහදිලියිම දෙුණ පැඩියෙනවා කියලා දුපානයකරපු කෙනෙකුටහ දුම්පාය කරන ගෙදරකින්න තා ල්ලීමක් කරවා. තමන් දුම්පානය කරන්නත් එප තමන්ගේ ගෙරතියන පතිශක්තිරන්න හස විදිර දුපානය කරන්නත් එපා කියලපි පැහදිල ඉල්ලිීමක් කන්න දුම් වැටි මදසාර පවිචය අපේ පන්තිල් රකින සමාජනත් කියල තිබදයක් ඒක සපූර්ණ මිදන්ඩ මේ අවස්ථාවක් කරගඩිෙල ඒ පිටලොක ප්‍රෝජන. දෙවන්න පුා අගරවෙල විශභීච හරනය තවතුරටත් ක්‍රියාත්මකයි. මිරිහන පොලිසිය මගින් නොගේකොඩ පෞදගකිලක බස්සමුතුන් පළහා නොගේකොඩ දුම්්‍රස්සානයේ විශ්පීචහරණය සිදු කලා. ෂ් ියෝච් පොලිපති දශමඳ දෙෙන්නකෝන් මතාගේ උපදෙස් පරිදි නියෝච්චු පොලස්පති පිල කටුපිටිය මහතාගේ අධික්ෂණය, ජේෂ්ඨ පොලි අධිකාර ගීතාල් ලක්ෂරි මහතාගේ මෙහයවෙන් මිරිහන මූලස්සාන පොලිස් පරික්ෂක, හේමන්ත විජවර්න මහතඇතුන නිලතාරෙන් පිරිසක් ඒටක් වනා ස්්‍රක් හිේ හැර සෙසු ්‍රදශවල ඇඳර නතිය මේවන විටි වත් කර තිබෙනවා. ඇඳරි නීතිවත් කළ ප්‍රදශවල බැංකු විවර්තව තබන ලෙස රජී දැනම් දුන්නා නී ඒත් කළ ප්‍රේශවල සියලු බැංගුෂාකා විවෘත්වත බන්නේ, ජනාතිපති ලේකම් ආචරේ පB ජයිසුන්දරමහතා ඉල්ලා සිිනවා. මිසදහ කළමනාකරු ඇතුළු සීමත කාරමණඩලයක් යොදා ගතයතුයි. මිකාරයට සහය වන්නේ ජනතතිපද ලේක වරයා ලංකකා බැකු සේක සංගමයන්ඳඉල්ලා සිටිනවා නවත දැනුම් දෙනතුර උතුරේ කිසිදු ආගමිකුස්සවයක් පැවැත්වීම තහනම් කරඇති බව වෞියාව දිසාලේකම් සමන් බන්ඳුල සේල මහතා පවසනවා. කෝවිල්වල පල්ලිවල පන්සල්ල තියෙන පූජාවන් වලට මිනිස්සු කැඳවන එක මාජනතාව කැඳවන එක නවත්තලා. ඒ පූජාවන් සබ්දවිකාාසනයන්ත්‍ර යොදවලා මිනිස්සුන්ට යම්කිසි සතක් සාන්තියක් නතියට. ඒ වල්ලි පන්සල් කෝවිල් හර කරන්න පුළුවවා. ඒ විදිර කරන්න ගල ඉල්ලිමක් කරන මාජනතාව එක් ප්‍රොක්් නෝනාකාරයට කටුතු කරන්න. මේ අතර ජාතික රුදිර පාරවිලේන සේවාව සඳ, ගුවන් හමුදාාව දායකත්වය සපේනවා. නට ඇති රුදිර සංචිත ප්‍රමාණවත් නොවන බවින්, ලේදන්දීමේ වැඩසටහන් කිහිපයක්ම පවැත්වීමට, ගුවන් හමුදාාව ක්‍රා කළේ ඒ අනුවයි. චීන වරය ගුවන් හමුදා විද්‍යාපීට, හිංගුලකොඩ හා අනුරධපුර යන ගුවන් හමුදා මොලිකදවරු මෙෙන්பு කොළඹ මீරිගම வீරවිල මඩකලපුුව සහ ඒකල යන ගුවන් හමුදා කඳවරු කේද්‍රකරකනිබින් ඒය සිදුකරුණා. රෝනා යිරසේ ආසාධිනයවීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් අදදිනේද වාර්තා වන්නන්නේ ඉතාලියෙන්. මේ වන විටල් ලොව පුරා ටවල් එකසි යානුවකට වෛරසේ පැතිර ගොස්තිබෙනවා. ආසාධතින් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට අසන්න්න අයි. මරණ දාහතර දහස් හයසි අස හතක් සිදුවෙද්දී අනු නදහසකට අධික පිරිසක් සවේ ලබාතිබෙනවා. ීන හබை පලාතෙන් නාරම්භුවූ නව කரோனா වස පැතිරීම එරට තුළ අඩුවීමක් දක්නට ලබෙනවා හතරවන දිනටත් කිසිදු ආසාධීතයෙක අලතින් වාර්තා නොවීම විශේෂත්වයක් කෙසේ වෙතාස් මරණ නවයක් එරටින් වාර්තා වනා ඒසි අල්ல்லම හුබை පලාතேன் ඉතාලයේ කොVවිD-19 වසේ ආසාධනවීම හේතුවෙන් මියගේ සංඛ්‍යාව ඊයේ දිනේදී පමණක් හයිසිය පනස් එකක් බවට වාර්තා වනා ඒ සමගම එරට අභ්‍යන්තර ගමන්ද තහනම් කරතිබෙනවා ට ර ඇදුම් පැලදුම් සහ ගෘහාණ නිෂපාදකයන් ඇතුළ සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමටයි ඉතාලි රජනෝග කරැත්තේ. ඉතාලිය පතිින තත්වේ මැඩ පපැත්වීම සඳහා කිවබාවෙන් වෛදිවරුන් රසක් අදදිනේදි එරට පැමිනිා. තාලිය නවතමතුරතුරුගෙනෙන්නේ අප නියෝජත ශ්‍රීමල් පතිරාජ. ොරුණා රෝගීන් ආසාජතයන් විශල් ප්‍රමාණය වාතා වෙන්න ඉතාලියෙන් විශේෂයෙන්ම ගවුණු පෑ විසි හතරතුළ ොරනාට මන්න්න සංක්‍යාව පර්තා වෙනවා හයිතිය පනන්ස එකක් දක්වා ඒ වගේම නව ආසා දිජයන සංක්‍යාව පන්දස් පන්තිය හැටක් ලෙස එක් පෙනව ක්ශේෂෙන්ම සමස්ත කොරෝුණ මධන සංක්‍යාව පන්දා සාය හැත්තයි දක්වා මේ ොහොත වෙනවට ඉහ ගොස්තිිබෙනවා සමස්ත කොරෝණ ආසාධිතයන් සංක්‍යාව පනත් නමදස් එකසිය තිස් අට දක්වා මේ ොහත වෙනවයට ඉතාය තුළ සී ලෙ ඉ ස්තිිෙනවා ගෙවරු ප විති හතර ඇතුළට ලැබුණුවාර්තා අනුවත් ඊට පසුතින ලබුණවාර්තාවල අනුවත් යම් අඩුමීමක් දකින්න ලබෙනවා ඉතාලයේ මර්ම සංකයවත් සහ නව ආසාදිිචන් සංකවත් ආසාධතියන් දහසකින් පමණ අඩුවීමම දකින්න ලබෙනවා සෑම විනාියයි තක් පරහතුලි පහකටවාරයම ඉතාලිය තුළ කොරුණා ආසාදින්ට මර්ණයක් සිදුවෙන බවයි දැන්තු ලැබිතින සමක්ෂණවාර්තාාවලින් අපිට දැනගන්න ලැබන්නේ ඉතාලි රජය විසින් පණවාස වන දීති කඩන පුදගලයාන් යර සන්දහස දක්වා දැනීම කල තිනයි වගේම මාස තුනක සිර තැබුවමක් මේ මහොතව විට ඉතාලි රජය සම්පාදනය කල් ලතිබෙනවා. ජර්මන් චන්සල ඇන්ජල මර්කල්දස්යන් නිරෝධයනයට එක්ව සිටිනවා. ඇයහමූ වෛදිවරෙකුට වෛරසය ආසාධනයවීම ඉට හේතුවයි. පුද්ගලින් දෙෙනෙකුට වඩ වැඩි පිරිසක් රැස්ටීම තහනම් කරමින් ජර්මණී නීති පනවා තිබෙනවා ජර්මන් නතාබද ආතතිය නැතිකර ගැනීමට සඳරු තලවල සිට ගීත ගායනා කර ආකාරය දෙක හැකි වුණා. දිය ජනතාව මෙන්ම බොලිවුත් නළුලිලියන් රසක් ද වෛදිවරුන් හාහෙදියන් වෙනුවෙන් සඳරු තලවල සිට ගීතගයනයට එක් වනාා ඒඉදි අග්‍රාමාත්්‍යවරයාගේ ඉල්ලීමකට අනුවයි. මෙවනි විට නවදිල්ලිය මුම් බයි කොල් කටා චෙන්නායි ඇතුරු නගර අසුවක් වසා දමා තිබෙනවා. ස්පාජයේ ඔපපෙරාගායිකෙකුටද වෛරසේ ආසාදරීවේ තිබෙනවා මැඩ්්‍රීට් අගනුවරටයි இட்ட வடிமு பலபயமாக்கல்லவே அත්த்தே. தினபலவக்கට இஸ்பாஞ்ச்வேத வசாதம்னா. மேவன விட்டට ரோனா ஆசாதனින් துன்வனதாட்டு பත්வසින්නේ ஸ்பாஞ்ச்ியாய். ගத்தவும் பய விசிහத்தல තුළ அமெரிக்காவின் மரண சேයක් வார்தாவனா. இட ஆரக்ஷக நில்தாரின் ரசகட்ட வயிரச ஆசாதනීவியති බව வாார்தாாාවන්නේ. வைரசேசந்தனாாய் இதிரிපக்கனும், டொலர் ட்ரெலிியன்க்கு கெட்டும்ம்பගෙන ஏම கல்யாயான බவது වාார்தாவனවා. செனட் சபிக்கே கூட்டது வைரச ஆසාධன වීමට හේතුවයි. ියෝක් ගාධපතිවයා සඳහන් කරන්නේ දින දහයකින් එම නගරේට අවශ්‍ය සෞඛ්‍යෝප කරනහා औෂධහිගගේ කටගත් හැකි බවයි, නිවියෝක් වලින් පමණක් වාර්තාාවන මරණ සංඛ්‍යාවයකසිේ දාහතරාව. දරිීතිය පෑ කිහිපේක ඉත්කිරීම සිදු කළේ අත්‍යවශ්‍ය බහන්ඩ මිදී ගනීම සඳහා පමණක් බැවින් මේ ඇන්දිරිනීතිය ඉවත්කිීමක් ලෙස නොසලකන්නයි ගේේස්ට නියෝජ පොලස්පති අජිත් ්‍රහණ හතා ඉල්ලීමක් කරනවා. කොරනා වරසය ව්‍යාත්තිය වැලක්වීම සඳහා පනවා ඇති ඇන්දි්‍රනීතිය උල්ලගනය කළ එක්දහා සත්්‍යය පනස් හතර දෙනෙකු අත්තරංගොට ගැති බෙනවා. රථවාහන හාරසය හතලස් හතක් පොලිස් මහරයට ගැනුවා. දිින කීපයක් සිිස්තේ ජනතාවට ලබාදුන්නු නිරෝදායන රීතීන් පිළිබඳව කිසි ආකාරයක සැලකීමකින් තොරව. ගවයිල් කුකුළන් ආකාරෙයට ඇැසිරෙන් ආකාරෙකුත් අපට දරන් විරයනවා. පිතාම දැඩි ක්‍රියාමාරන් දැනීමට බලාපපුරස්කේනො මේ ඇදිරිනීසිය දැමීමත් මේ ඇදිරිනීසිය සාවකාලික වවන්. දැල්ලබනු විශේෂ පෝතක් ඇද්‍රීනීතිය පැවීම පිළිබඳ නිවදනයට ේශීෂයයටයේ නිවැදෙන නිකුත් රාණ ජාධකති මාධ්‍යාශය කොළඹ ග පාහපුත්ලම දිස්ශ්‍රික්ක සහ උතුර පලාාතයේ දිස්ව්‍රික්ක පහත්තුල දැන් ක්‍රියාත්මක ඇඳදරිීනීතිය හට එනම් මාර්තු විසි හතර උදෑසන හයිට ඉවත් කිරීමට තීරණය කරතිබෙනවා. මේ දිස්ශ්‍රික්කවල හට විසි හතරව නිදා දහවල් දොලා හට නැවත ඇන්ද්‍රනීතිය ක්‍රාත්මක කරෙන අතර එය විසි හත්වන සිකුරාදා උදෑසන තෙක් බල පැවැත්වෙනවා. මේ දිස්ත්‍රික්කවල විසි හත් වන දවල් දොළහට ඇදිරිනීතිය යළි පනවනු ලබනවා. සෙසු දිස්ත්‍රික්කවල අද උදෑසන අද දහවල් දෙකට ඇදිරිනීතය යළි ක්‍රාත්මක වනවා ඒ විසි හයවෙනි බ්‍රහස්පතින්දා උදෑස්සන හයට ඉවත් කරෙන අතර එදිනම දහවල් දොළහට නැවත පණවනු ලබනවා. දිවනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. එසේම විදේශය සංචාරකයන් තැනින් තැනට ගෙනයාමද සම්පූර්ණයෙන්ම තහ නම්බනවා. ඇද්‍රනීතිය බලපවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයකුුවද ගොවිතැන් වැඩකිරීමට අවසරයක් ලැබෙන්නේ නැහැ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එලවලු ප්‍රභාහනයට ඉඩ ලබා දිීතිබෙනවා. එවගේම තමයි කෘෂිකර්ම සහ වෙළඳ විශය හර අමාත්‍යවරයා මේ කාර්යන් විධමත්ව පාලනය කළ ුතු බව රජ්‍යය මනිබේදනය මගින් තැනම් දෙෙනවා මෙට නැවතත් එමනිවේදනය. ළඹ ගම් පහා පුදතලම දිස්ශ්‍රික්ක සහ උතුර පලාාතය දිස්ශව්‍රික පහතුළ දැන් ක්‍රියාත්මක ඇදිරිනීතිය හෙට එනම් මාර්තු විසි හතර වනිදා. උදෑසන හයට ඉවත්කිරීමට තීරණය කරති වෙනවා. මේදිස්ශ්‍රික්කවල හෙට දහවල් දොලාහට නැවත ඇඳදිරිනීතිය ක්‍රාත්මක කරෙන අතර ය විසි හත්පනසිකුරාදා උදෑසන හයතෙක් බල පැවැත්වෙනවා. සෙසු දිශ්‍රික්කවල අද දහවල් දෙකට ඇදිරිනීතිය යළි ක්‍රියාත්මක වෙනවා ඒ විසි හය වනිදා. හස්තින්දාව දේසන හයට ඉවත් කරෙන අතර එදිනම දහවල් දොලහට නැවත ඇදිරිනීතිය පනමර ලබනවා. දිවේ සියල දිිශ්‍රික් අතර ගමනා ගමනය මේ අනුව සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. එවගේම තමයි විදේශය සංචාරකයන් තැනින් තැනට ගෙනාමද මනිවේදනය අනුව තහනම් වෙනවා. එත්තකම තමයි ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ ර දිස්ට්‍රික්කුවත් ගොවිතැන් වැඩ කිරට අවසරයක් ලැබෙන්නේ නැහැ ඒවගේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවලු ප්‍රවහණයට ඉඩ ලබාදී තිබෙනවා කුෂිකර්ම සහ වෙළඳ විශෂේ හ රමමාත්‍යවරයා මේ කාර්යන් විදිමත්ව පාලනය කළුතු බට තමයි රජ්‍ය මේේ නිවේදන මගින් තනන්ති තිබෙන්නේ. பிரசாந்த் ஓ அதாவது இப்போது கிடைத்த விசாரணை செய்தி ஒன்று அந்த வகையில் இப்போது நாட்டினுடைய கொழும்பு கம்பஹா புத்தளம் மற்றும் வடமாகாணத்தினுடைய ஐந்து மாவட்டங்களுக்கு விதிக்கப்பட்டிருந்த ஊரடங்கு சட்டம் நாளைய தினம் அதாவது நாளை காலை ஆறு மணிக்கு நீக்கப்படவிருக்கிறது எனவே அந்த வகையில் நாளை காலை ஆறு மணிக்கு நீக்கப்படுகின்ற ஊரடங்கு சட்டம் நாளை நண்பகல் பன்னிரண்டு மணி முதல் மீண்டும் அமலுக்கு வரவிருக்கிறது இருவரும் இருபத்தி ஏழாம் தகுதி காலை ஆறு மணி வரை இந்த ஊரடங்கு சட்டம் அமல் இருக்கும் என்பதாக இப்போது அறிவிக்கப்பட்டிருக்கிறது அதேபோல ஏனைய மாவட்டங்களில் இன்று இரண்டு மணி வரை தளர்த்தப்பட்டிருந்த ஊரடங்கு சட்டம் மீண்டும் இருபத்தி ஆறாம் தகுதி காலை ஆறு மணிக்கு ஆறு மணி முதல் மீண்டும் அமலுக்கு வரும் என்பதாக அறிவிக்கப்பட்டிருக்கிறது எனவே இந்த காலப்பகுதியை பொறுத்தவரைக்கும் நண்பகல் பன்னிரண்டு மணி வரை மீண்டும் இந்த ஊரடங்கு சட்டம் அமலுக்கு வரும் என்பதாக இப்போது அறிவிக்கப்பட்டிருக்கிறது குறிப்பாக இந்த ஊரடங்கு சட்டம் அமுல்படுத்தப்பட்டிருந்த காலப்பகுதியில் நாட்டின் சகல பகுதிகளிலும் போக்குவரத்துக்கு தடை விதிக்கப்பட்டிருக்கிறது அதேபோல போல விதேச அதாவது வெளிநாட்டு சுற்றுலா பயணிகள் பலருக்கும் வெளியில் வருவதற்கு செல்வதற்குமான தடைகள் விதிக்கப்பட்டிருக்கிறது அதேபோல இந்த ஊரடங்கு சட்டம் அமலுள்ள காலப்பகுதிக்குள் விவசாயிகள் தங்களுடைய விவசாய நடவடிக்கைகளை முன்னெடுப்ப பார்ப்பதற்கான வாய்ப்புகள் வழங்கப்படும் என்பதாக அறிவிக்கப்பட்டிருக்கு அதேவேளை இந்த அரிசி உள்ளிட்ட அத்தியாவசிய பொருட்களை கொண்டு செல்வதற்கு அல்லது போக்குவரத்துக்காக கொண்டு செல்வதற்கான வாய்ப்புகள் வழங்கப்படும் அரசாங்கம் அறிவித்திருக்கிறது அதே போல மற்றும் ஏனைய வர்த்தக நடவடிக்கைகள் தொடர்பான அமைச்சு தொடர்பான நடவடிக்கைகளை துரிதகதியில் மேற்கொண்டிருப்பதாக அறிவிக்கப்பட்டிருக்கிறது மேலும் அந்த செய்தியை அறிய திறக்கிறோம் அந்த வகையில் கொழும்பு கம்பஹா புத்தளம் ஆகிய மாவட்டங்களும் அதேபோல வடமாகாணத்தின் ஐந்து மாவட்டங்களுக்கும் விதிக்கப்பட்டிருந்த ஊரடங்கு சட்டம் நாளை காலை இருபத்தி நான்காம் தேதி காலை ஆறு மணிக்கு நீக்கப்படவிருக்கிறது இவ்வாறு நீக்கப்படுகின்ற இந்த ஊரடங்கு சட்டம் நாளை நண்பகல் பன்னெண்டு மணிக்கு மீண்டும் அமலுக்கு வரவிருக்கிறது இருபத்தி ஏழாம் வரை அமலில் இருக்கும் எனவே இந்த காலை அமலில் இருக்கின்ற ஊரடங்கு சட்டம் பின்னர் இந்த இருபத்தி ஏழாம் தகுதி நண்பகல் பன்னிரண்டு மணி வரை மீள தளர்த்தப்பட்டு அதற்கு பின்னர் பன்னிரண்டு மணிக்கு பின்னர் மீண்டும் இந்த ஊரடங்கு சட்டம் அமலுக்கு வரும் அறிவிக்கப்பட்டிருக்கிறது அதே போல ஏனைய மாவட்டங்களில் இன்றைய தினம் இரண்டு மணி வரை ஊரடங்கு சட்டம் தளர்த்தப்பட்டிருந்தது அந்த ஊரடங்கு சட்டம் எதுவரை வியாழக்கிழமை காலை மணி வரை நீடிக்கப்படும் அன்றைய தினம் வியாழக்கிழமை ஆறு மணியிலிருந்து பகல் பன்னிரண்டு மணி வரைக்கும் இந்த ஊரடங்கு சட்டம் தளர்த்தப்பட்டு மீண்டும் அமலுக்கு வரும் அறிவிக்கப்பட்டிருக்கிறது அதே போல இந்த காலப்பகுதியை பொறுத்தவரைக்கும் நாட்டின் சகல பகுதிகளிலும் போக்குவரத்துக்கான அதற்கான தொடர்ந்து அமலில் இருக்கும் அதே இந்த விவசாய பொருட்கள் உள்ளிட்ட நடவடிக்கைகள் விவசாயிகள் தங்கள் நடவடிக்கைகள் முன்னெடுப்பதற்கு வாய்ப்பு வழங்கப்படும் அதே போல இந்த வர்த்தக முக்கியமாக அத்தியாவசிய பொருளாக இருக்கின்ற அரிசி உள்ளிட்ட பொருட்களை கொண்டு செல்வதற்கான வாய்ப்பு வழங்கப்படும் இதற்கான நடவடிக்கையினை விவசாய அமைச்சு முன்னெடுத்திருப்பதான செய்திகளை நாங்கள் அவதானிக்கூடியதாக இருக்கிறது ප්‍රසදන්න මේ නිවදන මගින් දක්වන්නේ විශෂෙන්ම කෘෂිකරම සහ වෙලඳ විශෂ හ රමාත්්‍යවරයා මේ කාරයන් විදිිමත්ව පාලනය කළ තු බට තමයි ජධපති ආධ්‍යශය මගින් නිවදන වැනිදිරටත් දක්වාවතිබන්නේ උශෂෙන්ම මේ නිවේදන ජනාධිපති ආධ්‍යශය මගින් නැවත නැවත නිකුත් කරන්නේ මේ කොරෝනා වෛරසය ්‍යා්ති පාලනය අවම කිරීම සහ මේ පනවලාතිය ඇදිරි නීතිය තුළින් අවනත වෙලා මේ කොනාා වෛරසේ ්‍යා්තිය පාලනය කර ැීම සඳහයි රජ්‍ය මේ සියලුම ක්‍රියාමාර්ග ගෙනැතිබෙන. ගම් පහ පුත්තලම දිස්ශ්‍රික් සහ තුරපලාතේ හැර සෙසු ප්‍රදශවල ඇඳරි ීති ඉ වත්කිරීමත් සමග ජනතාව බොහෝ පිරිසක් වෙල සැල්වෙත පැමිණ බහණ්ඩ මිදීගන්නා ආකාරය දැකගත හැකි වුණ. ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍යංශ ලබාදුන් උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක කළද බොහෝ ප්‍රදේශවල එලෙස ක්‍රියා නොකිරීමේ සිද්ධින්ද වාර්ත වනවා. බොහෝ ප්‍රදේශවල ඇදිරිනීති වත්කිරීමත් සමඟ ජනතාව නකරවෙත පැමිණෙන ආකාරය දැක ගතහැකි වනා. බා්ඩිලදී ගනීම සතුස ඇතුළු සෑම වෙළඳ සලකම ජනතාව එක්වසිටියා. අත්‍යවශවු භණ්ඩ අවශ්‍ය තරම් වෙළද සල්වෙත ොමුකිරීමට පියවර ගෙනති බෙනවා. ලංකාසස්ස අලවිජාලයතුට බඩු බෙදැහරීමේ කටයුතු අපි ඇදිර්නීතිය ්‍රීීමාවතුළත් දිගටම කරගෙන යනවා අපේ බෙදෑහරින් ගබඩා සියල්ලම ප්‍රාදේශී ගබඩා සසා ප්‍රධාන ගබඩා සියල්ලම කටයුතු. අපි අපේ උපරිම උත්සාහෙ දන්නවා කිසිම වෙළද සැලක බාන්ධහිකයක් නැතුව පාරිභොක් අවශ්‍ය තාවන් සියල්ලම සපුරාදීමට කයුතු කන්න ඒවගේ අපි එක ඉල්ලීමක් පරිවෝක ජනතාවෙන්රන මේ සතුස කියන ඔබේම තෑන. ඔබේමතැවන සෞඛ්‍යාරක්ෂිතව සිටීමට එය ඔබගේ අපේ කාරිමන්දලේත් ආරක්ෂාවට ඔබගේ ආහාර අවශ්‍යතාවය උපරිම ආකාරයෙන් ස්ෂටකරදීමට අපි කටයුතු කරා. වෙලද සැල්වෙත ගොස් බහන්ඩ මිලදී ගැනීමේදී අනිත් පුද්ගලයා අතර දුර තා ගැනීම ඇතුු සෞඛ්‍ය රක්ෂිත උපදෙස් ලබාදීමට සෞඛ්‍යංශපිය වරගත්තා. ොහු ප්‍රදශල ජනතාව එම උපදෙස්වලට අනුකතව බා් මිලදී ගතාකාරය දෙක ගත හැකිවනා. මාතර නගරයේ සතුසාලවිසැල් මෙෙන්න්ම සෙසු වෙළඳසල් අතර භණ්ඩ මිලදී ගැනීමට ජනතාව එක්ව සිටියා. ඕවන් සෞඛ්‍යශ්වල උපදෙසනුවේිෙනෙ අතර පර්තරය තාගෙන පලිම්වල වැැඳී සිටි ආකාරයයි මේ. හැට නගරය ඇතුළ ප්‍රධාන නගර කිපේකට අත්‍යවශ ද්‍රව්්‍ය මලදී ගැනීමට පරිභගකයන් පැමිණ සිටිය. න් හන්ඩ මිදී ගැනේදේ පොලිම්බල රැඳී සිටියේ මුකාාවරන පැළඳ ෞඛ්‍ය රක්ෂතවයි. එලෙස මුකාවරණ පළඳ නොසිටි පරිභෝගකයන්ට ආරක්ෂකංශ දැඩිලෙස අවවාද කලා. ගල්ල නගරයේ ජනතාවද සෞඛ්‍යන් ශෝපද සනුව නිසි ආකාරයට පෝලිම්වල රැඳමින් බහ් මිදීගන්නා ආකාරය දෙකගත් හැකි වුණ. ඉඳන පිරවුම් ල් අසල දිගු පෝලිම්ද පැවතුනා. එෙත් ඇැම් ්‍රේශවල එම කිසිදු සෞඛ්‍යාරක්ෂත ක්‍රමේද අනුගමනය කිරීමකින් තොරව, බණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව රැස්වසිටින ආකාරේද අපට වාර්තාාවනා? පොළොන්නරූ නරේ වෙෙනසැල් වෘත කිීමට ප්‍රමාධ වූ බව පවසමින් ජනතාව විරෝධය පලකලා. එෙන්ම බොෝ පිරිසක් ගමනා ගමන පහසුකම් සල්සා ගැනීමේදී, සෞඛ්‍ය රක්ෂි ක්‍රමවේදවලින් බැහර වූ ආකාරය දෙකගත හැකි වනා. ඩකලපු ප්‍රදශීද ජනතාව බහ්ඩමිලදී ගැනීමේදී නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකළ ආකාරයයි දැක ගත හැකිවනේ තිස්සමහාරාම ප්‍රදේශී ජනතාව මුකාවරු නොමැතිව බණ් මිදී ගැනීමට පැමිණ සිටිය ඕන්ටු පපදෙස් ලබාදුන් ආරක්ෂකංශ සි පර්තරය තබා ගනිමින් පොලිම්බල ්‍රැදෙ සිටන ලෙසයි දනම් දුන්නේ. නීද. ගේின் தொடறව හண்டு ළந்தபට නිකත්කිරීම සம்பந்தයந்து ජනතාව රජட்ட ස්තුூතිය பல කலாம். அம்පார் ප්‍රේශேතො சில்லර් වෙළந்து செල්வට අ වශ්‍ය හන්ண்ட தொො ොමු කර ඇති බව அம்පரධදිசாපති DMமேல் ண்டාர்නායක මහතා පවසනවා. விதிமත් ක්‍රමවේදයක් අනුව හණ් ිලදී ගැීම සඳහා ජනතාව වෙළඳ பலල වෙත යොමුකිීමට ආක්ෂකංශපියவர ගෙනතිබනා. මෙ අතර මුකාවර නොමැතිව පාණ්ඩමිලදී ගැනිව සඳහා ගල්ගමුුව නගරයට පැමිණික්්චනතාවට මුකාවරන බෙදාදීමට ගල්ගමුව පොලිසිය පියවරගත්තා. දිවඩ පුරා පිහිටි සතුවස ශාකා මගින් අධ්‍යවශ ආහාර ද්‍රව්‍ය සහිද මළු ලබාගත හැකි බව, සතුස සභාපති නුෂා් පෙේරාමහතා පවසනවා. ියල් පන්සයේ ෙට ුපල් දහසදක්වා මලගන් යට තෙමීමම ම සකස්කර ඇති බයි. එමහතා ප්‍රකාශ කළ. අවශ තරම් ාන්් තොග සතතු ඇතු වෙෙනෙන් සැල් වෙත යොමුකිරීමටයුතුකර ඇති බව. අමත්‍යචාය බඳල ගුණ වර්දම මතා ප්‍රකාශ කලා. සම්පකාරව්‍යාපාරය ලක් සතොස ෘුපිරි වෙඩ සැල් යනාදිය සේවක පිරිස් ගන්නා ගනිමින්. ගේ වෙනස්කන් විවෘර්ත කර තිබෙන වෙලාවත්. එතනද පොරකකා ගොස් බහන්ඩ මිනදී ගැනීම අවශ්‍ය වෙන්න මොකදේ ඒය මොකද පොරකහම මේ රෝගය පැතිරිවීමට හේතුවම් නිශ්චිත පරතරය තබාගෙන ඉඳලා අශ්‍ය බහන්ඩ ප්‍රමාණය ගන් ගැනීමයි වැදගත්වෙන්න මොකද හේතුව කිසිදූ හිගේකින් තොරව සිරුවූම අත්‍ය අවශ්‍ය බහන්ඩ තිබෙන බවට රදිය සාතික වල. රජය මගින් ඉදිරි මාස තුනක කාලෙ සඳහා අ්‍ය ඉන්ද නඇතුළු අත් අනෙකු ත්‍යවශ්‍ය හාර්ද්‍ර්‍ය පිළිබඳව ආස තුනක සංචිත ඇතිබවට බොහොම පහැදිලි සහතිකයක් ලබාදී ඇති බැවින් අනවශ්‍ය ලෙස කලබලවී පාණ්ඩ තොග රැස්කිරි මානවශ්‍යයි. ඔබ ලයිස්ටක් සකස්කරගෙන නිවසන් බැහැරව යනවිට රැගෙන ගොස්. ඉතාම කෙටිකාලයකින් අදාළ මිලදී ගැනීමම් සිදුකොට නිවසට පැමිණ එන්න. දිරිනීතිය ඉපත්කරඇති කාලය තුළ වෙළඳ සැල්වලින් භා්මිලදී ගනීමට පැමණීමේදී ඇතිවන තදබදය අමකිරීම සඳහා මෙම පියවර ගැතිබෙනවා. Mිලෙස මලු සකස්කරතිබීම තුින් භා්ඩ තරීම සඳහා ජනතාවර ඇස්වීම වැලක්වීම අරමුණයි. වෙලපුළට ගො ා්ඩ ලදී ගැනීමේදී එක් නිවසකින් එක්කයිකු පමනක් ඊට යො වූ ඒයතුයි. කුඩාදරුවන් හා වයවෘ්ධ පුදගලින් වෙළඳපරවෙත නොයා යුතු බව සෞඛ්‍යංශාවධාරණය කරනවා. ැසේ ප්‍රතිශාවහෝ වෙන තෝගී තත්වකින් පෙළෙනයකූ වෙළඳ පල වෙ නොයායුතුයි.ඒේ ස්වන් නිරෝධානයට ලක්මයතු බට නිර්දේශ කලඇති පරි වෙලඳ පල වෙත පමියහොත් ඔවන්්ට එෙහිව නනිතමේ පවරගනීමට සිදුවන බව පොලසිය අධරය කරනවා. වෙළඳ පලට යාමේදී මුකාවරණයක් පැළඳීම අනිමාර් වනා අතර එහිදී පුද්ගලන් අත්තර මීටරේක දුරොත් හබාගනීමට බග බලාගතයුතුයි. මුදල් අයකම සම ගනතන කිරීමදී හැකිතාක් දුරක සිටම කටයුතු සසිදු කිරීම කොරන අ වෛරස ආසාධනයවීම ආම කරග හැකිවන ඇති. මුදල් ගනුදිනු කළ තැනැත්තා මුහුණ කට නාසය ඇල්ලීමට පෙර සබන්යොදා අත්සෝදා ගැනීමද අනිවාර්ය වනවා. නිවසට රැගෙන මලු සුළුවවෙේලාවක් නිවසින් පැහැරව තබා අත්සේදීමෙන් පසු ඒවා නිවස තුළට රැගෙනේීමෙන් වෛසේ ්‍යාපතිය වලක්වා ගත හැකි. ජේස්ට්‍ර දේශාලක්ඥනය කෝන මහිපාල හෙරත් මහතා උතුරුමද පළාත් අණඩුකාරවරයා ලෙස පත්කරති බෙනවා. කලක් සබරකමු පලාති ප්‍රධහන අමාත්‍යවරයා ලෙසද මහිපාල හේරත් මහතා කටයතු කලා. තුරමැද ආ්ඩුකාර දුරේ දැරු ලංකා සමසමාජ පක්ෂනායක, මහචාරය තිස්ස විාරන මහ ශ්‍රීලංකා පොදචන පෙරමුුණු ජාතික ලැස් මත්‍ර දුරේ සඳහ අත්සන් තැබීම හේතුවෙන් ආණ්ඩුකාර තන්තුරයෙන් පසුකිදා ඉල්ලාස් වනා. අනුව අදාළ පුරක්්පාඩුවට මහිපාල හේරත් මහතා පත්කළ බවල් ජනාධිපති මධ්‍යංශවී නිවේදනය කරනවා. එත් සමගෙන් අටන් අධ්‍යන පර්ත්තිකාශය නිමවට පත්වනවා. සොබදසක් www.ipnnews.tlk.